ඉන්දියාව IPL තරගාවලිය සෙල්ලම් කරලා හොයාගත්ත ක්‍රීඩකයන්ගෙන් තමයි මේ වෙද්දි ඉන්දියාවේ ක්‍රිකට් දුවන්නේ. ඉන්දියාවේ මේ විදිහට IPL වලින් ක්‍රීඩකයෝ හොයාගත්තට ඒ තරගාවලියේදී ක්‍රීඩකයෝ වැඩියෙන් මහන්සි නොකරගෙන වග බලා ගන්නවා. IPL කැලෙන්ඩරය හදන්නේ ඒ විදිහට ඉන්දියා කණ්ඩායමට කාර්යබහුල වෙන්නේ නැති විදිහට. මොකද කොච්චර IPL ජනප්‍රිය වුණත් සල්ලි ආවත් ජාතික කණ්ඩායමේ තරඟ තමයි ඉන්දියාවට අංක එක. ඉන්දියාවේ එහෙම වුණත් අපේ නම් එහෙම නැහැ කියලා මෙදාපාර LPL තරගාවලිය බලද්දී අපිට හිතුණා. තරගාවලිය තිබුණේ ලෝක කුස්ලාන් සුදුසුකම් ලැබීමේ තරගාවලියයි ආසියානු කුස්ලාන් තරගාවලියයි අතර ලැබුණු පොඩි විවේකයේ. ඉතින් මේ තරගාවලියේ තරඟ සෙල්ලම් කරද්දී සමහර ක්‍රීඩකයන්ට පිටපිට දවස් දෙකක් T20 තරඟ දෙකකට සෙල්ලම් කරන්න වුණා. ටෙස්ට් තරඟයක දවස් දෙකක් සෙල්ලම් කරනවා වගේවත් එක් දින තරඟයක පන්දුවාර 50ක් පන්දු රැකලා පන්දුවාර 50ක් පන්දුවට පහර දෙන එක වගේ නෙවෙයි T20 තරඟ දෙකක් පිටපිට සෙල්ලම් කරනවා කියන්නේ. මොකද T20 තරඟ කියන්නේ තරඟකාරීත්වයෙන් හරිම ඉහළ තරඟ රටාවක්. මේ තරඟයක් පන්දුවාර 20කට සීමා වුණාට වෙන මහන්සිය ගොඩක් වැඩි. තත්ත්වය මෙහෙම වෙද්දී අපේ LPL සෙල්ලම් කළ ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ම දැන් ආබාධයට ලක් වෙලා. වනිදු එහෙම ආබාධයට ලක් වුණු ප්‍රධානම ක්‍රීඩකයෙක්. වනිදු කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුස්ලානේ වෙනුවෙන් තිබුණු ප්‍රධාන තුරුම්පුව. වනිදු නැති වෙනවා කියන්නේ පන්දුවෙම විතරක් නෙමෙයි ප්‍රතිකරණයේ පැත්ත වගේම පන්දු රැකීමේ පැත්තටත් ලොකු පාඩුවක්. වනිදු වගේම තමයි ඉන්දියාවේ තනතිලිවල වැඩ පෙන්වන්න පුළුවන් දුෂ්මන්ත චමීරත් LPL අතරේ ආබාධයකට ලක් වෙනවා. චමීර තමයි අපිට වේග පන්දුවෙන් හිටපු ප්‍රධානම තුරුම්පුව. පන්දු දෝරණය කරලා අඩළු දවා ගන්න පුළුවන් දිල්ෂාන් මදුශංකත් LPL අතරේ ආබාධයකට ලක් වුණත් මේ වෙද්දි නම් සුවේ ලැබලා කියලා තමයි ආරංචි. කොහොම වුණත් මෙදාපාර LPL ගහපු එකෙන් අපිට අලුතින් හඳුනා ගන්න ලැබුණු මුහුණක් නැහැ වගේම හිටපු ක්‍රීඩකයොත් ආබාධයකට ලක් වුණු විදිය තමයි අපිට දකින්න තියෙන්නේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින් නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.